අදුදේ ජනාධිපතිතුමා විසින් සහල් කර්මාන්තයේ දී සිට ප්‍රධාන මධ්‍යම කනිෂ්ඨ සියලුම වීමෝල් නියෝජන වල පරිදි පිරිස ගණන්ල හාල් මිල ගැන සාකච්ඡාවක් පැවැත්. සාකච්ඡාවේ විශේෂයෙන්ම සහල් මිල පිළිබඳව තමයි සාකච්ඡා කළේ. ජනාධිපතිතුමා ඉතා තදින්ම හිටියා මේ හාල් මිලේ කිසිම වෙනසක් කරන්න බෑ මේ මිලට ලබන කන්නේ වීඑස්වණු නෙලනකල් වක්කීමක් යුතුයකමක් සැලකීමක් වශයෙන් මේ මිලට හාල් දෙන්න කියලා ඉල්ලීමක් කරා. එහෙම නැති වුණොත් අවශ්‍ය දිනු තීරණ ගන්නවා කියලා බොහොම සුහදව පැවසුවා. නෑ අනිවාර්යයෙන්ම ඉතින් මම නම් මේ ඉල්ලීමට මුලදීම කැමති වෙලා හිටියේ. ඒතරම දැන් මේ ඉල්ලීම කරන එකේ කිසිම ප්‍රශ්නකුත් නැහැ. මොකද දැන් ඔය සියලුම වී තියෙන ගොවියෝ අතේ නෙවෙයි. දැන් සියලුම වී තියෙන්නේ ව්‍යාපාරිකයෝ අතේ. ඒක නිසා ඒ වගේ පැහැදිලි තීන්දුවක් ගත්තට ඒක කිසි ගැටලුවක් නැහැ. ගත යුතුමයි. දැන් මේ අපි දැක්ක ජනාධිපතිතුමා පත්තුණු විකසම ඔබතුමා කිව්වා සහල් මිල අඩු කරනවා පාලන මිලකට දෙනවා. අපි ඒ සිස්ටම් එකත් අපි වෙනස් කරන්නම් කියලා දැන් එහෙම දෙයක් වෙලා මම මේ ප්‍රකාශ කරලා දින කීපයක් යනකල් ඒ තත්ත්වය පැවතුනා වෙළඳ පොලේ රටේ ප්‍රධානම පෙළේ ව්‍යාපාරිකෝ කීප දෙනෙක් එකතු වෙලා වෙළඳ පොලට සහල් නිකුත් කිරීම නතර කරා. ඒක නිසා හාල් හිග තත්ත්වයක් ඇති වුණා. හිග තත්ත්වය ඇති කරලා මිල වැඩි කරා. ඒක නිසා අද ජනාධිපතිතුමා මම ඒක ගැන දැනුවත් කරා. මේ නීතිය දිගටම ක්‍රියාත්මක කරලා මිල වැඩි කරයි කියලා හිටන් තියෙන වී ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ නේ. ඒක නිසා ඒ තියෙන වී ප්‍රමාණය රජයේ සහතික මිලට දෙන්න කියන යෝජනාව තමයි මමත් අදilli ජනාධිපතිතුමාටයි නිෂ්පාදනය කරන වී ඒ ප්‍රමාණ පිළිබඳව ගොවියෝ දැනුවත් කළා මේක හැමදාමත් මං කියනවා නමුත් ඒක මේතරේ වත් ක්‍රියාත්මක කරන්න කියලා මං ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා ප්‍රසන්ටේජ් එකක් වශයෙන් 160ක ප්‍රමාණය නාඩු වී 140 සම්බා කීරි සම්බා රතු වී වාගේ කුඹුරු වැඩ කරොත් ගොවියාටත් ඉතාමත් උසස්ම තත්ත්වයේ මිලක් ලබා ගන්න පුළුවන් ඇති වේ යුතු ප්‍රශ්නයක් නෙවෙයි නොසලකිලි මැච්මේ ඇති වුණු ප්‍රශ්නයක් විදියට තමයි මම එදා ඉඳන්ම මේක දකින්න දැන් අද සාකච්ඡාවේදී ඔබ තුමා පමණ දෙකක උනේ නෑ අද මම හිතන්නේ ඒකට සහභාගී වුණු උගක් විමෝල් ලිමේ ඒකට එකඟ වුණා ඒකඟුණු මේ බෑ රටේ නීතියක් තියෙනවා නැති ඒ ක්‍රියාත්මක වෙන්න ඕනේ නෑ අපිනම් මම ගිය 29 වෙනිදා මම ප්‍රෙස් එකක් තියලා පාර්ලිමේන්තුවට හාල් දෙන්න එකඟ වුණා එදා ඉඳලා මම නිකුත් කරලා තියෙන හාල් පාර්ලිමේන්තුවට යටත්වයි නිකුත් කරලා තියෙන එහෙම නැති බිලක් ඉදිරිපත් කරොත් ඒ මගේ තියෙන වී ස්ටොක් එක දෙනවා ඒ අදාළ කෙනාට හැබැයි ගිය 29 වෙනිදාන් පස්සේ හාලින් ගියක් එයිද ඉදිරියට නෑ හාල් හිගතාවයක් නෑ වී ප්‍රමාණවත් වී තියෙනවා තව මාස දෙකක් මේ රටේ මිනිසුන්ගේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වී තියෙනවා රට ඇතුළේ ජනාධිපතිතුමා බොහොම හොඳ එකඟතාවයකට ආවා මම ඉල්ලීමක් කරා ජනවාරි මාසයේ සොන් නෙළුවට පස්සේ සහල් තොග මිල තොග සහ සිල්ලර මිල වෙළෙන්දට වී මෝලෙන් සැපයුතු මිලත් සිල්ලර මිලත් ඒ අතර මිලවල් දෙකක් ඇනවුස් කරන්නම ඕනේ